අයිබෝවන් ඔබ සූදානම් වන්නේ සුපුරුදු පරිදි මේ වසනවන්ත වූ ඉරිදා රාත්‍රියේ නිතෆම් ධර්ම දක්ෂිනාවට සවන් දෙන්නට. අද නිතෆම් ධර්ම දක්ෂිනාවේ පින්වත් දේශකයන්න් වහන්සේ වන්දනීය පූජනීය මාතර මහින්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ, උන්වහන්සේගේ මේ ධර්මදේශනයේ ඇතුළු නිතෆම් රේඩියෝවේ විකාශය වන ධර්මදේශනා සඳහා ඔබටත් පින්බර දායකත්වයන් සපුරා ගන්නට පුළුවන්. ඒ සඳහා ඔබ 077 77 25 214 077 77 25 214 අංක යමතලා ඔබේ දායකත්වයන් වෙන් කරගන්නට පුළුවන්. එමනම් নমස්කාර පූර්වකව පාදාභිවන්දනෙන් ආරාධනා කරනවා විචිත්‍ර ධර්මකතික වන්දනීය පූජනීය මාතර මහින්ද ස්වාමින් වහන්සේට ඉරිදා ධර්ම දක්ෂිනාව පවත්වන්නට. අවසරයි ස්වාමින් වහන්ස. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා, ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරජ්‍ය විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අපටිහත ඥාන චාරස්ස දස බල දරස්ස චතු වේ සාරච්ච විසර දස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට ඇති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසන ආරක්ෂකින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක, කාරුණික, ගුණගරුක පින්වත්නි, අද දවසේදී පින්වත් හැම දිනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින
ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම්ම සද්ධර්ම දේශනාව ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට ශ්‍රවණය කරන්නට මෙනිත් නාලිකාවේ ඉරිදා ධර්ම දේශනාවේ දායකත්වයගෙන කටයුතු කරනු ලබන්නේ බෝයවලාන පදිංචි ආර්.ඒ. ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පින්වතුන් පිරිස. එයත් අද දේශනාවේ දායකත්වයේ දරලා තමන් විශාල පුණ්‍ය කර්මයක් රැස් කරගන්නේ. ඒ තමයි අද මේ දේශනා කරන ධර්මය 100ක් 200ක් 1000ක් 2000ක් නෙවෙයි දහස් ගණන් ලක්ෂ ගණන් ශ්‍රාවක පිරිස මේ දේශනාව ශ්‍රවණය කරනවා. එමනම් අති විශාල ශ්‍රාවක පිරිසකට ධර්ම දානේ කරන්නට තමන් දායකත්වයේ දරලා තමන් රැස් කරගන්න අති විශාල පින. ඉතින් අපි ඇත්තන්ට මේ දේශනාව අවසානයේදී ඒ විශේෂ පුණ්‍යානුමෝදනාව කිරීමේ අරමුණි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව පවත්වන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ. අද මම ධර්ම දේශනාව සඳහා බොහොම විශේෂ සූත්‍රයක් මාතෘකා කරගත්තා. සූත්‍රයේ නම තමයි අක්ඛන සූත්‍රය. මේ සූත්‍රය සංග්‍රහ වෙලා තියෙන්නේ අංගුත්තර නිකායේ අට්ඨක නිපාතේ. දවසක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මෙහෙම විශේෂ කාරණාවක්. දැන් සාමාන්‍ය මිනිස්සු පිංගුතුනි කියනවා මෙන්න මෙහෙම වචනයක්. වෙලාව ආවම ඒ වෙලාවේ කරගත යුතු දේ කරගන්න ඕන කියලා. අපි සමහර සාමාන්‍ය සමාජයේ ව්‍යවහාරයක් තියෙනවනේ. ඒ වෙලාවේ කරගත යුතු දේ කරගන්න ඕන. හැබැයි ඒ වෙලාව ප්‍රමාද වුණොත් Tamante අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඉතින් මෙහිම විවහාරයක් අපේ සමාජය තුලත් පිළිගැනීමක් තියෙනවා. අදාළ වෙලාවේදී අදාළ කටයුත්ත කරගන්න ඕන කියලා. ඒතරින් මෙන්න මේ විවහාරයේ එන මේ කාරණාව බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙන්න මෙහිම මිනිස්සු කිව්වට මේක තමයි කාලය මේක අකාලය කියලා. හැබැයි ගොඩාක් දෙනෙක් දන්නේ නැහැ හරිම කාලය මොකද්ද නිවැරදිම අකාලය මොකද්ද කියලා. භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ සූත්‍රය දේශනා කරනවා හරිම කාලය හරිම අකාලය. පිටුතුරින් මෙතනදී භාග්‍යතුන් වහන්සේ පෙන්වලා දෙනවා මෙන්න මේ කාරණාව මේ විදියට. බුදුරජාණන් වහන්සේ පෙන්වනවා මේ ලෝකේ අකාල අටක් තියෙනවා. අකාල කියන්නේ ප්‍රයෝජනයක් නැති කාල වැඩකට නැති කාල අටක් තියෙනවා. නිවැරදිම කාලයේ තියෙන එකයි. ඒ කාරණාව මොකක්ද කියලා බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී දේශනා කරනවා. මුලින්ම පෙන්වලා දෙනවා මේ අකාල අට නොකල් අට. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිංගුතුනි මේ ලෝකයේ මනුස්ස ජීවිතයක් ලබනවා කියන කාරණාව කොච්චර දුර්ලභද. පිංගුතුනි මේ ලෝකේ මිනිසත් බව ලැබපු ඔබ මම අපේ පිංගුතුන් දන්නවද සංසාරේ කොයි තරම් කැපකිරීම් ගොඩක් කරලාද මේ ජීවිතේ ලැබලා තියෙන්නේ කියලා. සමහර අයට නම් ඒ පිළිබඳව තියෙන්නේ බොහෝ නොදැනුවත්කම. මේ කාලය කොච්චර වැදගත්ද මේ කාලය කොච්චර වටිනවද කියන කාරණා පිළිබඳව තියෙන්නේ සුළු අවබෝධයක්. හැබැයි අවබෝධය තියෙන ඇත්තන්ටත් ඒ පිළිබඳව ලොකු බියක් නෑ. අනේ මේ වෙලාව මට නැති වුණොත් මට කොච්චර ලොකු පාඩුවක්ද වෙන්නේ කියලා දැනෙන්නේ නෑ. ඉතින් මෙන්න මේ කාරණාව මං හිතුව තේරුම් කරලා දෙන්න අපේ පින්වතුන්ට අඩුම තරමේ යම් කෙනෙක් හරි මේක හරියට අවබෝධ කරගත්තොත් ඒ ඇත්තන්ට මේක ජීවිතේ තේරුම් කරගන්න පුළුවන් හොඳ අවස්ථාවක් වෙයි කියලා. පින්වතුනි මේක කියන්න කලින් මං අපේ පින්වතුන්ට මෙන්න මෙහෙම කරුණක් කියන්නම්. පිංගුතුන් දන්නවද මේ ඔබ මම ලබලා තියෙන මේ මනුස්ස ජීවිතය ලබන්න සංසාරේ කොච්චර පින් වියදම් කරාද කියලා. සමහර කෙනෙකුට ඒ කාරණාව සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් නෑ. ඔබත් මමත් ලබලා තියෙන මේ මනුස්ස ජීවිතය ලබන්න සංසාරේ කොච්චර පින් වියදම් කරාද කියලා. වියදම් කරපු පින් ප්‍රමාණය නම් කියලා නිම කරන්න බෑ. ඒක තවත් තේරෙන උදාහරණකින් කියනවනම් මෙහෙමයි. පිංගුතුනි මේ ලංකාවේ උපන්න කෙනා යම් විටක අපි හිතමුකෝ ලංකාවේ ඉපදුන
දුප්පත්ම සම්මාදිට්ඨිකයා. සම්මාදිට්ඨිකයෙක් හැබැයි අතිශයින්ම දුප්පත්. මිනිමි දුප්පත්ම සම්මාදිට්ඨික කෙනා බැරි වෙලාවක්වත් වෙනත් රටක ඉපදුනා නා. පිඟුතුන් දන්නවද ඒ මිනිසයාට තිබිච්ච පින කොච්චර බලවත්ද කියලා? සැප විඳින්න සසරෙන් එනාපු පින. බැරි වෙලාවක්වත් ඒ කෙනා වෙන රටක ඉපදුනා නම් මේ ලෝකේ ධනවතුන්ගේ නාම ලේඛනයක් තියෙනවනම් ඒ ධනවතුන්ගේ නාම ලේඛනේ උඩින්ම ඉන්නේ අන්නේ ලංකාවේ ඉපදිච්ච දුප්පත්ම කෙනා. ඒ කියන්නේ එච්චරට ධනිය ලබන්නේ මනුස්සයට පින් තිබුණා. නමුත් එච්චර පින් තිබෙච්ච මනුස්සයයි ලංකාවේ දුප්පත් උනේ. ලංකාවේ දුප්පත් උනේ ලංකාවේ උපදින්නේ එච්චරට පින් වියදම් කරන්න ඕන නිසා. ලංකාවේ උපදින්න ඒ මනුස්සයාට ඒ ජීවිතයේ සැප විඳින්න තිබිච්ච සියලුම පින් ටික වියදම් කරා. දෙකෙනෙක් අහවි, එච්චර වියදම් කරේ මොකක් ලබන්නද? එහෙම වියදම් කරලා කෙනෙකුට එහෙම ජීවිත ලැබෙනවද? ඔව් ලැබෙනවා. අපේ සාමාන්‍ය සමාජෙත් එහෙම මිනිස්සු කරනවනේ. දැන් නිකන් උදාහරණයක් හිතලා බලන්න. සමහර මිනිස්සු දියුණු රටවල් වලට යනවා. යුරෝපයේ බටහිර වගේ රටවල් වලට යනවා. සමහර වෙලාවට ඒ රටවල් වලට යන්න ලොකු මුදල් වියදම් කරන්න ඕනේ. මොනවද කරන්නේ වට? ලංකාවේ තියෙන ගෙවල්, ඉඩකඩම්, වාහන විකුණලා යන්නේ. ඒ කියන්නේ එච්චර මුදලක් වියදම් කරලා තමයි රටට යන්නේ. ඇයි එච්චර මුදලක් වියදම් කරලගේ? සමහර ලාවට තමන්ගේ තිබිච්ච මුළු සේසතම විකුණලා ලංකාවේ තමන්ට කියලා එක බින් අඟලක්නේ. තමන්ට ලංකාවේ තමන්ට කියලා එක පුට් සයිකලයක් තරන්නේ. සියල්ල විකුණලා දාලා රට යනවා. මොකටද යන්නේ? දන්නවා ඒ රටේ ගියොත් මේ තියෙන මම විකුණලා ගියපු ඒවා ටික මට 5-6 ගුණයක් වැඩි කරලා හොයාගන්න පුළුවන් කියලා. يعني යම් වත්කමක් තමන්ගේ ළඟ තිබිලා ඒ දේපල විකුණලා ගියාම ඒ මිනිස්සයා දන්නවා මම මේ විකුණලා ගියපු දේපල ටික මට ඒ රටට ගියොත් මාස 5-6 හොයාගන්න පුළුවන් කියලා. يعني මේ මුදල. එතකොට තේරෙනවනේද එහෙම ක්‍රමවේදයක් මේ අපි අතරේ තියෙනවා කියලා. ඒතර ඕකම තමයි අපි පිංගුතුනි මියාකාර පිං ගොඩක් වියදම් කරගෙන ඇයි මේ ලංකාවේ ඉපදුනේ? ලංකාවේ ඉපදුනේ පිංගුතුනි අර වෙන රටක ගිහිල්ලා ධනෙ උපයනෝ වගේ වියදම් කරපු පිං ප්‍රමාණයට වඩා 10,000 කෝටි ගුණයකින් මහා පිං ගොඩක් කරන්න පුළුවන් නිසා. අන්නේ නිසා තමයි මේ ලංකාව වගේ රටක පිංගුතුනි අපි ඉපදුනේ. කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම උපදින්නත් අපට එච්චර පිං වියදම් කරන්න ඕනද? ලංකාව වගේ රටක උපදින එච්චර පිං වියදම් කරන්න ඕනද? ඕ පිංගුතුනි එහෙම කරන්න පුළුවා. උදාහරණයක් කියනවා නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනේ පැවිදිවලා හිටියා පිළින්දවච්ච කියලා මහරහතන් වහන්සේ තමයි. උන්වහන්සේ කල්ප ලක්ෂයකට කලින් පදුමුත්‍ර බුදුරජාණන් වහන්සේගේ ශාසනේ රටේ රජුරුවන්ගේ දෝවාරිකයා. දෝවාරිකයා කියන්නේ හරියට රජුරුවන්ගේ විශ්වාසවන්තම කෙනා වෙලා ඉපදිලා හිටියේ. රජුගෙන් දවසක් අවසර අරගෙන බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් මහරහතන් වහන්සේලාට දානයක් දුන්නා. ඒ දානය හඳුන්වන්නේ සර්ව දානය කියලා. මෙන්න මේ දානේ දෙන වෙලාවේ විශේෂ පූජාවක් කරනවා. ඒ තමයි කුඩ ලක්ෂයක් පූජා කරනවා. ඉතින් එදායේ කරපු කුඩ ලක්ෂයේ පූජාව ඔහුට කල්ප ලක්ෂයක් යනකම පළ දුන්නා. හැම ජීවිතේකම කුඩ ලක්ෂ පින පළ දුන්නා. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේගේ කාලේ පිළින්දවච්ච කින්න නමින් බ්‍රාහ්මණ කුලයක ඉපදුනා. කුඩ ලක්ෂ පින ලැබුණේ නේ. ඒක පළ දුන්නේ නේ. ඒතර එතන අහනවා, ඇයි උන්වහන්සේගේ කුඩ ලක්ෂ පින ඉවරයිද? නෑ. තවත් අසංඛ්‍ය ගණන් ජීවිත පළ දෙන්න කුඩ ලක්ෂ පින තියෙනවා. එහෙනම් ඇයි පළ දුන්නේ නැත්තේ? උන්වහන්සේ රහත් බව ලබල එකට උදා ඒකට හේතුව කියනවා. උන්වහන්සේ කියනවා, මට මේ ජීවිතේ කුඩ ලක්ෂේ ලබන්න තිබිච්ච පින් ටික අරහත් ඡත්‍රය ලබන්න වියදම් වුණා. ඒ කියන්නේ උන්වහන්සේට රහත් බව ලැබීමේ පිණිස අර පින වියදම් වෙලා.
එනිසයි උන්වහන්සේ කුඩලක්ෂේ පිණි විපාක දීලා නැත්ති. එතකොට තේරෙනව නේද සම්මාදිට්ඨික වෙන්න කොච්චර පිං වියදම් කරන්න ඕනද කියලා. ඒ තරම් මහ පිං ගොඩක් වියදම් කරගෙනයි ඔබත් මමත් මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ පිංවතුනි ලැබලා තියෙන්නේ. හැබැයි ලැබුවේ මොකටද? මතක තියාගන්න මේ ලංකාව වගේ රටක අපි ඇත්තටම ඉපදුනේ සැප විඳින්න නෙවෙයි. ඒක මං හිතන්නේ මං අමුතුවෙන් කියන්න ඕනේ නෑ. මේ ධර්මයේ ශ්‍රවණය කරන අපේ පින්වතුන්ම දන්නවා ලංකාවේ ජීවත් වෙනවයි කියන එක කොච්චර අමාරුද කියලා. ඉතින් ඇයි මෙච්චර අමාරුකම මේ රටේ කොච්චර පින් ගොඩක් වියදම් කරගෙන ඉපදුනේ? අපි හිතමුකෝ වෙන රටක ඉපදුනා නම් ඒ රටේ උපන් දවසේ ඉඳලා දුක කියන වචනේවත් අහන්නේ නැතුව එක දිගටම සැප විඳිනවා. එහෙම සැප විඳලා 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 අපි හිතමුකෝ මේ මිනිස්සු අවුරුදු 100ක් ජීවත් වුණා කියලා. අවුරුදු 100ක් ජීවත් වෙච්ච මේ මිනිසයා මරණයටපත් වෙනවා. හැබැයි ජීවත් වෙලා හිටපු කාලේ කවදාවත් බුදුරජාණන් වහන්සේ වඳින්න තබා බුද්ධ කියන වචනේවත් ඇහුවේ නෑ. ඒ අවුරුදු 100 බණක් අහන්න තබා ධම්ම කියන වචනේවත් ඇහුවේ නෑ. ඒ අවුරුදු 100 මහා සංඝ රත්නයට දන් දෙන්න තබා සංඝ කියන වචනේවත් ඇහුවේ නෑ. තිසරණ කියන නමවත් අහන්නේ නැතුව තමයි මේ මිනිස්සයා මරණයටපත් වුනේ. එහෙම මරණයටපත් වුණොත් ඒ කිනාගේ ඊළඟ භවය කොයි වගේ උප්පත්තියක් ලබයිද? පිංගතුනි වැඩි ඉඩකඩක් තියෙන දුගති භවයකට යන්න. අපි මෙතනදී කතා කරමු ඒ ලබන ජීවිතේ කොච්චර අමාරුද කියලා. නමුත් අපි ලංකාව වගේ රටක ඉපදිච්ච එකෙන් මොකද තියෙන ලාභය? ලාභය තමයි පිංගතුනි බුදුරජාණන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලයක මේ ලැබපු මනුෂ්‍යාත්ම භාවයේ අපට පිංවතුනි අප්‍රමාණ පිං කරගන්න පුළුවන්. බලන්නකො ලංකාවේ මොන දිසාවට ගියාමද භාග්‍යවතුන් වහන්සේගේම ධාතුන් වහන්සේ නමක් වන්දනා කරගන්න බැරි? ලංකාවේ හැම පලාතකට ගියාම පිනතුනි භාග්‍යතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ නමක් වන්දනා කරගන්න පුළුවන්. එච්චරට පින්වන්ත රට. අනිත් එක බලන්නකෝ භාග්‍යතුන් වහන්සේගේ විශාලතම ධාතුන් වහන්සේ වැඩි ඉන්න ලංකාවේ. වැඩිම ධාතුන් වහන්සේලා ප්‍රමාණයක් වැඩි ඉන්න එකම තැන තියෙන ලංකාවේ. සතර දළදා වහන්සේලාගෙන් දළදා වහන්සේලා දෙනමක්ම වැඩි ඉන්නේ ලංකාවේ. තවත් මොන තරම් සර්වඥ ධාතුන් වහන්සේලා මේ ලංකාවේ වැඩි ඉන්නවද? ඒතර ඒ තරම් පිංගතුණි ලංකාවේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්න කාලෙක අපි පිංගතුණි හිතන්නකෝ යම් අනවබෝධයකින් වුණත් අත් දෙක එකට එකතු කරලා සාදුකාරයක් දුන්නොත් ඒ කෙනාට කොච්චර පින් ලැබෙනවද? අර දවසක් බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින එක අවස්ථාවක බකමෝණු පක්ෂියෙක් භාගතුන් වහන්සේගේ පස්සෙන් ආවා. භාගතුන් වහන්සේ වෙලා පර්වතයක වැඩ හිටියේ පර්වත ගුහාවක. එතනට ඇවිල්ලා මේ බකමෝණු පක්ෂියා බුදුරජාණන් වහන්සේට අත්අටු දෙක එකට එකතු කරගෙන බුදුරජාණන් වහන්සේගේ දිහා බලන් හිටියා. හරියට වැඳගෙන වගේ. භාගතුන් වහන්සේ ආනන්ද හැමතුරන්ට කියනවා, ආනන්ද දන්නවද මේ බකමෝණු පක්ෂියා මා දිහා බලලා ඇති කරගත්තු චිත්ත ප්‍රසාදේ නිසා
මේ තමයි මේ සංසාරයේ ලබන අන්තිම දුගති ආත්ම භාවය. මේ බකමුණු පක්ෂියා තව කල්ප ලක්ෂයකින් සෝමනස්ස කියන නමින් පසේ බුදු කෙනෙක් වෙනවා. ඒ පසේ බුද්ධත්වයේ ලබන ජීවිතේ වෙනකම්ම මාදිහා බලල ඇති කරගත් චිත්ත ප්‍රසාදේ නිසා ආය සංසාරේ කවරදාකවත් දුකති භවයකට යන්නේ නැහැ කිව්වා. ඊටර බලන්න මේ බුදුරජාන් වහන්සේගේ රූපය දිහා දැකලා ඇති කරගත් චිත්ත ප්‍රසාදේ නිසා. ඒකෙම කල්පනා කරලා බලන්නකෝ, භාග්‍යතුන් වහන්සේට කරන වන්දනාව කොච්චර ආනිසංස ලැබෙනවද කියලා. ඊළඟ තවත් උදාහරණයක් කියනවනම්, අපි හිතමු අනාවෝදින් බුදුරජාන් වහන්සේ වැඳ කියලා. අවබෝධයක් නැතුව ඒත් ඒ කිනාට පින් සිද්ධ වෙනවා. දැන් දවසක් අර බුදුරජාන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට එක දේවාලයක් තිබිච්ච තැනකට වැඩියා. ඒ වෙලාවේ එතන අසල හිටිය එක ගොවියෙක් භාග්‍යතුන් වහන්සේ දේවාලට වඩිනව දැකලා මේ ගොවියත් ආවා. ගොවිය ඇවිල්ලා බුදුරජාන් වහන්සේට වැඳේ නෑ, අර දේවාලට වැඳලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා කතා කළා. ඊට භාග්‍යතුන් වහන්සේ අහනවා, ඇයි මෙතනට වැඳේ? මෙතන කවුද ඉන්නේ? ඊට ගොවිය කියනවා, ස්වාමීනි, මෙතන ඉන්නේ මහා බලසම්පන්න දෙවියෙ. අපේ මුතුන් මිත්තන්ගේ කාලේ ඉඳලාම තමයි ස්වාමීනි මේ දේවාලට අපි වන්දනා කරන්නේ. ඒ තරම් මහා බලසම්පන්න තැනක් නිසා අපි මේ දේවාලට වන්දනා කරලා තමයි කෝ වැඩ පටන් ගන්නෙ. බුදුරජාන් වහන්සේ වෙලාවේ ඔහුගේ වන්දනාව අගය කරා. ඔබ ඉතාම හොඳ දෙයක් කරන්නේ, දිගටම ඒ වන්දනාව කරගෙන යන්න කිව්වා. දැන් භික්ෂුන් වහන්සේලාට මේ සිදුවීම හරි පුදුම සහගතයි. ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ මිත්‍යා දෘෂ්ටික දෙවියෙකුට කරන වන්දනාව අගය කරේ කියලා? ඉතින් ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට එක තීරුම් කළ දෙනවා, මහණෙනි, මෙතන මේ මිනිස්සයා දේවාලයක් කියන සංඥාවෙන් වැන්දට නුඹලා දන්නවද මේ පොළොව තලයේ මොනවද තියෙන්නේ කියලා? මේ පොළොව තලයේ ගර්භේ කලින් සම්මා සම්බුද්ධත්වයට පත්වෙච්ච කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ධාතු චෛත්‍යයයි තියෙන්නේ. ඒ ධාතු චෛත්‍යයට පැරැන්නු එක දිගට වන්දනා කරලා ඒ කාලයත් එක්කම බුද්ධෝත්පාද කාලය අවසන් වෙලා ඒ වන්දනා කරන අර්ථය මිනිසුන් අතින් ගිලිහිලා මිනිසු ඒත් එතනට වන්දනා කරා. වන්දනා කරනව හේතුව දන්නේ නේ. ඉනි පසු කාලිනව ඔවුන් ඒක හදාගත්ත මෙතන මේ බලසම්පන්න දේවාලයක් දෙවියෙක් ඉන්න තැනක් කියලා ඒ ක්‍රමයට තමයි මේ දේවාලයකට වන්දින විදිහට වඳින්නේ. ඉතින් මේ මිනිස්සයා දේවාලයකට වැඳා දෙවියෙකුට වඳිනවා කියලා වැඳට ඇත්තට මේ මිනිස්සයා වඳින්නේ කාටද? කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ ධාතු චෛත්‍යයකට. ඒ නිසයි භාග්‍යතුන් වහන්සේ එක අගය කළේ, ඔබ කරන දේ තාම හොඳයි දිගටම කරගෙන යන්න කියලා. ඒ කියන්නේ භාග්‍යවතුන් වහන්සේ බව නොදැනගෙන වන්දනා කළත් කොච්චර පිං වැඩෙනවද බලන්න. ඉතින් හිතන්නකෝ පිංවතුනි, ඒ පින කොච්චර බලවත්ද? ඒක කොච්චර වටින පිනක්ද? ඒ පිනේ වටිනාකම කොච්චරද කියලා කියන්නේ, අර භාග්‍යතුන් වහන්සේ දවසක් එක්තරා දුප්පත් මහලු ස්ත්‍රියක් ළඟට වැඩම කරානි. ඇත්තටම බොහොම දුප්පත් කාන්තාවක්. මේ මෙතනට භාග්‍යතුන් වහන්සේ මෙතනට වැඩම කළේ මේ ස්ත්‍රියට අවශ්‍ය තියෙන බොහොම කෙටි වෙලාවයි. ඉතින් ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේගේ මග පෙන්වීමෙන් මේ මහලු කාන්තාව භාග්‍යතුන් වහන්සේට වන්දනා කරා. වන්දනා කරපු මේ
මහලු ස්ත්‍රිය සුළු මොහොතයි ජීවත් වුණේ. එතනින් පස්සේ මරණයට පත් වුණා. මෙරිච්ච මේ ස්ත්‍රිය තෞතිසා දෙව්ලොව දිව්‍ය ස්ත්‍රියක් වෙලා ඉපදුණා. බලන්න එක්ක වරක් භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා ලැබපු පිනක කොච්චර ඵල සම්පන්නද. ඒකයි මම මතක් කරේ. හිතලා බලන්න ලංකාවේ උපන්න බොහෝ දිනේ මේ භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න මේ ස්ථානෙකට ගිහිල්ලා එක්ක වතාවක් හරි පින්වතුනි වන්දනා කරලා ඇතිනි. හිතන්නකෝ ඒ පින කොච්චර බලවත්ද. ඒ මිනිසයාට හරි සම්මාදිට්ඨික අදහසකින් මරණ මංචකයට යන්න පුළුවන් නම් ඒ මිනිසයාට ඊළඟ ජීවිතේ කල්ප ගණන් සැප විඳින්න පුළුවන් සුගති ජීවිතයක. ඒක මම අදහස් කරේ සම්මාදිට්ඨික මරුණොත් කියලා. මොද සමහර කෙනෙක් පින්වතුනි එහෙම වන්දනා කරලා ලබන පින ගත්තත් සමහරලාට මරණාසන්න කාලය වෙනකොට නොඑක් පව් කරගෙන. ඒකයි මං කිව්වේ ඒකෙන් කියන්නේ නෑ මේ එහෙම එකපසරයක් වන්දනා කරගත්තම මොන පව කරත් දෙවුල වෙනවා කියලා. එහෙම වෙන්නේ. හැබැයි යහපත් සිතුවිල්ලකින් ඉඳලා මරණයටපත් වුණොත් ඒ මනුස්සයාගේ ඊළඟ ජීවිතය සුගතිගාමි වෙනවා. ඉතින් ඔන්න ඔය වගේ පින් ගොඩක් කරගන්න ඕන නිසා තමයි පින්වතුනි මේ ලංකාව වගේ රටක අපි ඉපදුනේ. ඒක ඉතින් ගොඩාක් දෙනෙකුට තේරෙන්නේ නැහැ. ඇතර මේ කොටස තේරුම් කරගන්නත් විශේෂ පිනක් තියෙන්න ඕන කියලා මගේ හැඟීම. විශේෂ පිනක් තියෙන්න ඕන. ඉතින් මම මේ කියන්නේ ඉතින් මෙන්න මේ තරම් වටින ජීවිතයක් ලැබුවේ මං කියන්නේ විශාල පිනක් වියදම් කරලා කියලා. පින්තුන් දන්නවද ගිය ජීවිතේ ඉඳලා මේ ජීවිතයට එනකොට අපට උපදින්න තිබිච්ච අවස්ථා කීයක් පහු කරාද කියලා. බුදු කෙනෙක් පහළ වෙච්ච කාලයක් කියන්නේ අතිශයම දුර්ලභ කාලයක්. බුදුරු පහළ වෙන එක මේ ලෝකයේ අතිශයම දුර්ලභයි. සමහර කාල තියෙනවා පින්තුනි මහා කල්ප අසංඛ්‍යකට සැරයක් වගේ තමයි බුදුරජාන් වහන්සේ නම පහළ වෙන්නේ. මහා කල්ප අසංඛ්‍යයක් කියන්නේ කොච්චර දීර්ඝ කාලයක්ද? පින්වතුනි මහා කල්ප අසංඛ්‍යයක් කියලා කියන්නේ තේරුම් කරගන්න කිව්වොතින් අපේ භාග්‍යවතුන් වහන්සේගේ පාරමිතා කාලෙන් හතරින් එකකට හා සමානයි. එච්චර දීර්ඝ කාලයක් මහා කල්ප අසංඛ්‍යයක් කියන්නේ. දැන් අපේ භාග්‍යතුන් වහන්සේ විවරණ ලැබපු ජීවිතේ ඉඳලා පිඟුතුනි බුදුරජාණන් වහන්සේලා 28ක් මුණ ගැහිලා තියෙනවනේ. ඇතර මෙතන 28ක් කියන්නේ විවරණ ලැබපු දවස් ඉඳලා ගත්තොත් ඉන්නම් 24 නමයි. ඒතර මෙන්න මේ බුදුරජාණන් වහන්සේලා මේ ප්‍රමාණය ඒ සාරාංශක කල්ප ලක්ෂයේ පහළ වෙච්ච ප්‍රමාණය 28ක් කියලා කියන්නේ. එතන 28 බුදුරජාණන් වහන්සේලා 28 දෙනා හැදෙන්නේ තණ්හංකර බුදුරජාණන් වහන්සේ, මේදංකර බුදුරජාණන් වහන්සේ, සරණංකර බුදුරජාණන් වහන්සේ, දීපංකර බුදුරජාණන් වහන්සේ කියලා හතර නම පහළ වෙනවා. ඒ එක කල්පයක පහළ වෙන්නේ. මොකද මේ එක කල්පයක් කියලා කියන්නේ. පින්වතුනි කල්පයක් කියලා කියන්නේ කාලයක්. අපි දැන් අවුරුදු, ඔහොම මාස, සති කියලා කියන ඒ වගේ එකට කාලයක් නෙවෙයි මේ කියන්නේ. මේ කල්පය කියන්නේ කාලයක්. ඒක ගණන් ක්‍රමයට කියනවා නම් අන්තර කල්පයක් කියලා කියන එක කාලයකට අන්තර කල්පය කියන එක මනුෂ්‍ය වර්ෂ වලින් කියනවා නම් 86,40,000 කින් ඉලක්කම වැඩි කරන්න ඕන අසංඛ්‍යකින් ඉලක්කම 86,40,000 කින් ඉලක්කම වැඩි කරන උන අසංඛ්‍යකින් ඉලක්කමි. අසංඛ්‍ය කියන්නේ ඒත් ඔය 1000 ලක්ෂ කෝටි කියන වගේ ඉලක්කමකට කියන නම. 18.3යි, ලක්ෂයට .5යි, කෝටියට .7යි, ට්‍රිලියනට .12යි. උම අපි කියනවනේ. අසංඛ්‍යට බින්දු කීයක් තියෙනවද? 140ක් තියෙනවා. අංක එක ලියලා බින්දු 140ක් ලියන ඉලක්කමට කියන අසංඛ්‍ය කියලා. 86,40,000 කෙනෙමිනි මේ ඉලක්කම
ඔන්න අසංකේක නිලක්කමින් වැඩි කරාම ලැබෙනවනම් යම් උත්තරයක්. අන්නේ උත්තරේ තමයි එක අන්තර් කල්පයකට තියෙන මනුෂ්‍ය වර්ෂ ගාන. එතකොට මහා කල්පයකට තියෙනවා ඔය වගේ අන්තර් කල්ප 256ක්. ඒ කියන්නේ ඒ වගේ අන්තර් කල්ප 256ක් ඉවරුණයින් පස්සේදී අපි කියනවා මහා කල්පයක් ඉවරුණා කියලා. ඒකට කියනවා මහා කල්පයක් කියලා. එතකොට ඉතින් මේ මහා කල්පයකට මනුෂ්‍ය වර්ෂ කොච්චර තියෙනවද කියලා හොයන්න නම් අර අන්තර් කල්පයෙන් වැඩි කරපු මනුෂ්‍ය වර්ෂ ගාන වැඩි කරන්න 256යි. එතකොට එනවා ඔනෙක මහා කල්පයකට තියෙන මනුෂ්‍ය වර්ෂ ගාන. ඉවැනි මහා කල්ප අසංඛ්‍යා. ඉවැනි මහා කල්ප අසංඛ්‍යයකට අපි කියනවා එක අසං මහා කල්ප අසංඛ්‍යා කල්ප අසංඛ්‍යා කියලා. ඊට මම කෝ අසංඛ්‍ය කියලා කියන්නේ 1.140. එතකොට මහා කල්පේව අසංඛ්‍යක් ඉවරුණෙන් පස්සේදී කියනවා එක මහා කල්ප අසංඛ්‍යා. එතන අපේ භාග්‍යවතුන් වහන්සේ පාරමිතා පිරුවා කොච්චර කාලයක්ද? අපි කියනවා සාරා සංඛ්‍ය කල්පලක්ෂය. ඔක තවත් විදියකින් කියනවා නම් මහා කල්ප අසංඛ්‍ය 4යි තවත් කල්පලක්ෂය. එතන මං කියවනර මහා කල්පේවා අසංඛ්‍යක් කියලා කියන්නේ මහා කල්ප අසංඛ්‍යක් කියන එකනේ. එතකොට භාග්‍යතුන් වහන්සේ පාරමිතා පුරලා තිනවා ඒ මහා කල්ප අසංඛ්‍ය වගේ හතරක්. ඒකට කියනවා මහා කල්ප අසංඛ්‍ය හතරයි. තවත් ලක්ෂය. ඒ කියන්නේ අමතර ලක්ෂය. ඒක නිකන් තීරුම් කරගන්න උදාහරණයක් කියනවා නම් මෙහිමයි. මේ උදාහරණ පටලව ගන්න එපා. ඔන කෙනෙකුගේ ළඟ තිනවා ලක්ෂයකුයි සීයකුයි. රුපියල් ලක්ෂයකුයි රුපියල් සීයකුයි. අපි කියන එකට එකතු කරාම එක් ලක්ෂ එකසීයා. එතර මේ සීය කියන්නේ පොඩි මුදලක්නේ. ලක්ෂෙත් එක ගත්තම. ඒ වගේ තමයි මහාකල්ප අසංඛ්‍ය හතරක්. එම නැත්තං මහාකල්ප අසංකේව හතරක්. ඊළඟට තවත් ලක්ෂය. ඔන්නෝය ප්‍රමාණයට තමයි කියන්නේ සාරා සංඛ්‍ය කල්ප ලක්ෂය කියලා. ඔක ටිකක් හිතල බැලුවතින් තේරුම් කරගන්න පුළුවන්ගේ කොච්චර දීර්ඝ කාලයක්ද කියලා. එතකොට ඒ තරම් දීර්ඝ කාලයක බුදුවරු පහළ වුණේ 28 නමයි. එකොන මං අර මුලින් බුදුරජාණන් වහන්සේලා හතර නම කිව්වා. ඒ හතර නම පහළුණේ එක කල්පයකදී. සාමාන්‍යයෙන් ඔය එක කල්පයක් කියලා කියන්නේ දැන් අපේ මේ කල්පය හඳුන්වනවානේ මහා භද්‍ර කල්පය කියලා. ඒ කියන්නේ කල්පය එකයි නමුත් ඒවට නම් දීලා තියෙනවා. ඔය සාරමණ්ඩ කල්පය. සාරමණ්ඩ කල්පය කියන්නේ බුදුවරු හතර නම පහළ වෙන කල්පයට කියන සාරමණ්ඩ කල්පය. ඉනේ කල්පය කියලා කියන්නේ දැන් අර මං කියන්නේ අන්තර කල්ප 256ක් තියෙනවා කියලා. ඒ අන්තර කල්ප 256න් එක මහා කල්පයකක පළවෙනි අන්තර කල්පේ ඉඳලා අන්තර කල්ප හතරක්. ඒ කියන්නේ කාන්තර කල්පයක එක බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ කියන්නේ අන්තර කල්පේ දැන් එන්නේත් අපේ පිංගුතුන් අර අහලා තියෙනවනේ මිනිස්යන්ගේ වර්ෂ ආවුෂ අවුරුදු 10ට අඩු වෙනවා කියලා. එතකොට මේ ආවුෂ අවුරුදු 10ට අඩු වෙලා එතන ඉඳලා අපි පටන් ගත්තොත් ඔන්න අඩු වෙලා වැඩි වෙනවා. වැඩි වෙන එකට අපි කියනවා උත්සර්පණී කියලා. ඒ කියන්නේ වැඩි වෙන්නේ කොහොමද? අර මුර්ගසං වර්ෂාව පහළ වෙලා ඊළඟට ඒ මුර්ගසං වර්ෂාවෙන් පස්සේදී මිනිසු දින 7ක් මේ වර්ෂාවට අහු වෙලා මිනිසුගේ ද්වේෂය වැඩි වෙලා මිනිස් එකිනෙකා මරා ගන්නවා. ඉතින් ඕකෙන් පස්සේදී මිනිස් ඊට පස්සේ ධාර්මික වෙන්න පටන් ගන්නවා. ඉතින් දස කුසල කර්මපතම දියුණු කරගන්නවා. ඉතින් එහෙම දියුණු කරගන්න මිනිසුන්ගේ ආයුෂ වැඩි වෙනවා. එතකොට ඒ වැඩි වෙන ප්‍රමාණය ආයුෂ අවුරුදු 10යි සීමාව. ඊට පස්සේ 20 වෙනවා, ඊළඟට 30 වෙනවා. ඔහොම වැඩි වෙලා කොච්චර ආයුෂ වැඩි වෙනවද? අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. ඒ කියන්නේ මිනිස්සේ
ජීවත් වෙනවා අවුරුදු අසංඛ්‍යා. ඔන්න ඔය වගේ කාලවල තමයි මහා මන්දාතු රජුතුමා වගේ රජවරු පහළ වුණේ. මහා සුදස්සන රජුරු, අර කියනද මහා මන්දාතු රජතුමා ගැන කියනකොට කියනවා මනුෂ්‍ය ලෝකේ යුවරජ වෙලා අවුරුදු 80,000ක් හිටියා. ළමා කාලේ අවුරුදු 80,000යි, යුවරජ වෙලා අවුරුදු 80,000යි, රජ වෙලා සක්විත රජ වෙලා අවුරුදු 80,000යි. ඊළඟට චාතුම් මහරජක දිව්‍යතලයට ගිහිල්ලා මනුෂ්‍ය වර්ෂ අවුරුදු 90,000ක් චාතුම් මහරජක දිවිලෝකේ හිටියා. ඊළඟට තවුතිසා දිවිලෝකයට ගිහිල්ලා කොච්චර කල් හිටියාද? ශක්‍ර දෙවිවරු 36 දිනක් චුත වෙලා පහළ වෙනකන් මහා මන්දාතු රජතුමා තවුතිසා දෙවිවරුව එක රාජ්‍යයේ අර්ධ රාජ්‍ය පාලනය කළා. මහා මන්දාතු රජතුමා තවුතිසා දෙවිවරුව කියලා පාලනය කරනවා එක තවුතිසා දෙවිවරුවෙන් කොටසක්. ඒ කොටස පාලනය කරද්දී ඒ තවුතිසා දිවිලෝකේ ශක්‍ර දෙවිවරු 36 දිනක් චුත වුණා. ඉපදිනම චුත වෙනවා, ඉපදිනම චුත වෙනවා. එතකොට එක ශක්‍ර දෙවියෙකුට අවශ්‍ය තියෙනවා 3,60,000,000. ඒතර මහා මන්දාතු රජතුමා තවුතිසා දිවිලෝකේ ඉඳලා තින කොච්චර කාලයක්ද? 3,60,000,36. මේ සමහර අය සමහරලට ඔන්න වගේ තැන්වලදී සමහර අවස්ථාවන් වලදී අපහසුතාවයට පත් වෙන කොහොමද එහෙම ඉන්නේ? ඉන්නේ අන්න අරමයි. ඒ කියන්නේ මම අර කියන අසංඛ්‍ය කෞෂ තියෙන කාලේ. ඒ කියන්නේ අසංඛ්‍ය කියන්නේ 1.140 අවුරුදු අවශ්‍ය තියෙනවා. එක දිගට මෙච්චර කාල අවශ්‍ය තියෙනවා. ඒ තරම් වෙනකන් මිනිස්සුගේ අවශ්‍ය වැඩි වෙනකොට දස කුසල කර්මපත සමාදන් වෙදි. ඊට පස්සේ ආයෙමත් ඒ දස කුසල කර්මපත පිරිහෙනකොට ආය අවශ්‍ය අඩු වෙනවා. ඔන්න ඔය අවශ්‍ය අඩු වෙලා එනවා අවුරුදු 100,000. අන්නේ 100,000 ඉඳලා තමයි අවුරුදු 100 කියන අතර කාලයේ බුදුරු පහළ වෙන්නේ. දැන් අපේ මෛත්‍රී භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්නේ මිනිසුන්ට අවුරුදු 80,000ක අවශ්‍ය තියෙන කාලේ. ඔන්න ඔය වගේ දැන් ඕකට කියන එකාන්තර කල්පයක්. එතකොට ඒ කාන්තර කල්පකදී දැන් අපි හිතමු දැන් මේ කතා කරන බුද්ධෝත්පාද කාල ටික ගැන කතා කරොත් තණ්හංකර භාග්‍යතුන් වහන්සේ පහළ වෙනවා. එතකොට තණ්හංකර භාග්‍යතුන් වහන්සේගේ බුද්ධෝත්පාද කාලය ඉවර වෙනකොට ඒ අන්තර කල්ප ඉවර වෙනවා. දැන් මේ අපි වගේම අවුරුදු 100 හොමහොම අඩු වෙලා අවුරුදු 10 දක්වා ආවුෂ අඩු වෙලා ආයෙමත් එතන ඉඳලා අර වගේම ආවුෂ වැඩි වෙනවා. වැඩි වෙලා යනවා ආය අවුරුදු අසංඛ්‍ය දක්වා. ඊළඟට ආවුෂ අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙලා ආය අඩු වෙනවා. ආය අඩු වෙලා එනකොට අවුරුදු 100,000 සීමාවට එනකොට ඔන්න ඊළඟට මේධංකර භාගතුනාසේ පහළ වෙනවා. ඊළඟට ඒ බුද්ධ උත්පාද කාලයත් අර විද්‍යටම ඉවර වෙලා ඊළඟට ආය ආවුෂ අවුරුදු 10,000ට අඩු වෙලා ආයෙමත් ওই විද්‍යටම දස කුසල කර්මපත සමාදන් වෙලා අසංඛ්‍ය දක්වා වැඩි වෙනවා. මෙන්න මේ කාලේ ගෙවෙන්න යන වර්ෂ ගාණ තමයි අර ගාණෙන් හදලා කිව්වේ 86,40,000 අසංඛ්‍යකින් ඉලක්කෙම වැඩි කරා. ඒතර ඔන්නෝයි විදියට ඊළඟ අන්තර කල්පේ සරණං කර බුදුරජාණන් වහන්සේ පහළ වෙනවා. ඊළඟ අන්තර කල්පේ දීපංකර භාගතුන් වහන්සේ පහළ වෙනවා. ඔන්න දීපංකර භාගතුන් වහන්සේගේ කාලේ තමයි අපේ මහ බෝසතාණන් වහන්සේ සුමේද තාපසතුමා නමින් විවරණ ලබන්නේ. එතකොට දැන් ඔය මම කියන එක කල්පයක් කියලා. නමුත් කල්පයකට අන්තර කල්ප තියෙනවා 256. ඒතර ඒ 256න් අන්තර කල්ප 4කදී තමයි බුදුවරු 4 නම පහළ වුනේ. එතකොට අන්තර කල්ප 256න් අන්තර කල්ප 4ක් ගියාම තව ඉතුරු වෙනවා 252. එතකොට මේ අන්තර කල්ප 252ෙම බුදුවරු පහළ වෙන්නේ ආයිම. දැන් අපි මේ කල්පයේ භද්‍ර කල්පයේ කියන්නේ අතිශයම සුන්දර කල්පයේ කියන්නේ බුදුරු 5 නමක් පහළ වෙනවා එක මහා කල්පයක් ඇතුළත. එතකොට දැන් මේ කල්පයේ බුදුරු 4 නමයි පහළ වුණේ. ඉනිසයි කල්පයේ කියන අර මහා භද්‍ර කල්පයේ වගේ ඒ කල්පේ නම හඳුන්වලා තියෙන සාරමණ්ඩ කල්පේ කියලා. ඒතකොට ඒ කල්පයේ ඉවර වුණාම පිඟුතුනි
මහා කල්ප 1.140ක්. ඒ කියන්නේ අසංඛ්‍යක්ම බුද්ධ ශූන්‍යයි. බුදුවරු පහළ වෙලා නැහැ. මහා කල්ප අසංඛ්‍යක්ම බුද්ධ ශූන්‍යයි. බුදුවරු පහළ වෙලා නැහැ. ඊළඟට පින්වතුනි, ඒ අසංඛ්‍ය කල්පය කල්ප අසංඛ්‍ය ඉවර වුණාම ආයමත් උන්න ඊළඟ කල්පයේ බුදු කෙනෙක් පහළ වෙනවා. ඒ තමයි කොණ්ඩඤ්ඤ භාග්‍යතුන් වහන්සේ. යම් කල්පයක එක බුදු කෙනෙක් පහළ වෙනවා නම් ඒ කල්පය හඳුන්වන්නේ සාර කල්පය කියලා. පින්වතුනි, කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේ පහළ වුණාම ආයමත් මහා කල්ප අසංඛ්‍යයක් යනකම් බුදුවරුනේ. මේ ගාන පොඩ්ඩක් පින්වතුන් අමතක වෙන්නේ සම්මන්නේවත මතක් කරන්නේ, අන්තර කල්ප 256ක් කියන එක මහා කල්පයයි, එවැනි මහා කල්ප 1.140කට තමයි කියන්නේ කල්ප අසංඛ්‍යයක් කියලා. එතකොට කල්ප අසංඛ්‍යයක් යනකම් බුදුවරු පහළ වුණේ නැහැ. ඊට පස්සේදී පහළ වුණේ එක බුදුරජාන් වහන්සේ නමයි. ආයමත් එවැනි කල්ප අසංඛ්‍යයක් යනකම් බුදුවරු පහළ වුණේ නැහැ. ඊළඟට ඔන්න පහළුණා ඊළඟ කල්පේ බුදුවරු හතර නම. මංගල භාගතුන් වහන්සේ, සුමන භාගතුන් වහන්සේ, රේවත භාගතුන් වහන්සේ, සෝභිත භාගතුන් වහන්සේ කියලා බුදුවරු හතර නම පහළුණා. ඒ බුදුවරු හතර නම පහළුණෙන් පස්සේ ආයමත් කල්ප අසංඛ්‍යයක් යනකම් බුදුවරු පහළුණේ නේ. ඊළඟට ඔන්න පහළුණා බුදුරජාණන් වහන්සේලා තුන් නම. අනෝමදස්සී භාගතුන් වහන්සේ, පදුම භාගතුන් වහන්සේ, නාරද භාගතුන් වහන්සේ කියලා බුදුවරු තුන් නම පහළුණා. ආයමත් කල්ප අසංඛ්‍යයක් යනකම් බුදුවරු පහළුණේ නේ. එතකොට දැන් ඔන්න භාගතුන් වහන්සේගේ පාරමිතා කාලෙන් අර මහා කල්ප අසංඛ්‍ය හතර ඉවරයි. දැන් ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ ලක්ෂණේ. පින්වතුනි, ඉතුරු බුදුරජාන් වහන්සේලා පහළුණේ ඔන්න ඔය ලක්ෂෙදී. පදුමුත්‍ර බුදුරජාන් වහන්සේගෙන් පස්සේදී ඊළඟට සුමේද භාග්‍යතුන් වහන්සේ, සුජාත භාග්‍යතුන් වහන්සේ, පියදාසි භාග්‍යතුන් වහන්සේ, අත්තදාසි භාග්‍යතුන් වහන්සේ, ධම්මදාසි භාග්‍යතුන් වහන්සේ, සිද්ධාර්ථ භාග්‍යතුන් වහන්සේ, තිස්ස භාග්‍යතුන් වහන්සේ, පුස්ස භාග්‍යතුන් වහන්සේ, විපස්ස භාග්‍යතුන් වහන්සේ, සීකී භාග්‍යතුන් වහන්සේ, විස්සබෝ භාග්‍යතුන් වහන්සේ, කකුසඳ භාග්‍යතුන් වහන්සේ, කෝණාගොන භාග්‍යතුන් වහන්සේ, කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ, ගෞතම භාග්‍යතුන් වහන්සේ කියන බුදුවරු පහළුණේ ඔන්නය කල්පලක්ෂේ. ඉතින් මට මේ කාරණාව විස්තර කරන්න ගියොත් පින්වතුනි බොහෝ කරුණු කියන්න පුළුවන් ඒ සම්බන්ධයෙන්. නමුත් වැඩි ප්‍රමාණයක් කතා කරන්න ගියොත් අපේ පින්වතුන්ට ඒ කාරණාව යම් පැටලුන් සහගත තැන් ඇයි කියලා හිතලා තමයි මම මේ ප්‍රමාණයට නතර කරන්නේ. නමුත් මට මේකෙන් කියා ගන්න ඕනකම තියෙන්නේ බුදු කෙනේ පහළ වෙන කාලේ කොච්චර දුර්ලභද කියලා. ඉවන් දුර්ලභ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච අපි බලන්නකො පින්වතුනි මොනවද කර කර ඉන්නේ කියලා. බුද්ධෝත්පාද කාලේ චර දුර්ලභයි. ඒ තරම් පින් ගොඩක් වියදම් කරගෙන ඇවිල්ලා බලන්නකො අද සමහර අය මොනවද කර කර ඉන්නේ කියලා. ධර්මිය අධ්‍යයනය කරනවට වඩා අද බලන්නකො සමහරට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? බුදුරජාන් වහන්සේ ඉපදිච්ච තැන කොහෙද කියලා. බලන්නකො පින්වතුනි මිනිසුන්ගේ පව කොච්චර බලවත්ද කියලා. එච්චර පින් කරගෙන ඇවිල්ලා ඉතින් මේ තරම් පැහැදිලිව ධර්මයේ තියෙනවා. භාගතුන් වහන්සේ පහළුණේ ජම්බුද්දීපේ. ජම්බුද්දීපේ තියෙන ලංකාවේ නෙවෙයි, අනිත් එක ලංකා. ජම්බුද්දීපේ මහා ගංගා පහක් තියෙනවා, ලංකාවේ තියෙන මහා ගංගා හතරයි. ඒක අපි පොඩි කාලේ ඉඳලම දැනගෙන තියෙන කාරණාවයි. ඒ සියල්ල විනාශ කරලා කියන කාරණාවත් පිළිගන්න තරම් අවිඥානික අවිචාරමත් මිනිසු පිරිසක් ඉන්නේ. ඉතින් හැතරෝ හිතන්නකෝ ඒ පිරිස කොච්චර ලොකු පවද්ද කරගෙන තියෙන කියලා. ඒක පස්සේ ගිහිල්ලා මේ තරම් වටින කාලයක් විනාශ කරගන්නවා කියන එක. ඉතින් ඒ නිසා පින්වතුන් හිතන්න, මම අර නොකල් කල් අට, ඒ කියන්නේ ඉපදුනාට වැඩක් නැති කාල අට, මේ අක්කන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිරේ ඉපදුනාට වැඩක් නැහැ, තිරිසන් ලෝකේ ඉපදුනාට වැඩක් නැහැ. ඊළඟට
ප්‍රේත භවයක ඉපදුනාට වැඩක් නෑ බුදු කෙනෙක් ඉපදිච්ච කාලෙක. ඊළඟට පින්වතුනි අරූප තලයක ඉපදුනාට වැඩක් නෑ. දැන් ඔය අසඤ්ඤ සත්වය එහෙම නැත්නම් අරූප තල හතරක් තියෙනවා. ආකාසානං ඡායතනෙ විඤ්ඤාණං ඡායතනෙ ආකින්චඤ්ඤායතනෙ නේව සංඥා නාසඤ්ඤායතනෙ කියලා අරූප තල හතරක් තියෙනවා. ඒ හතරේ බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක ඉපදුනාට වැඩක් නෑ. මොකද එතන රූපයක් නෑ. අසඤ්ඤ සත්‍යය කියන්නේ සිතක් නෑ. ඉතින් ඒ දෙකේම ඉපදුනාට වැඩක් නෑ. ඊළඟට පින්වතුනි පස්වෙනි තැන හැටියට හඳුන්වන්නේ යම් කිසි කෙනෙක් මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා. නිරේ උපදින්නෙත් නෑ, තිරිසන් ලෝකෙ උපදින්නෙත් නෑ, ප්‍රේත ලෝකෙ උපදින්නෙත් නෑ, අරූපතලයක උපදින්නෙත් නෑ. මනුෂ්‍ය ලෝකෙ ඉපදෙනවා. හැබැයි හිතන්නකෝ තෙරුවන් නැති රටක ඉපදුනෝ. පිටුතරේක කොච්චර ලොකු අඩුපාඩුවක්ද? ඒත් බුදු කෙනෙක් පහළ වෙච්ච කාලෙක ඉපදුනාට වැඩක් නෑ. ඊළඟට පින්වතුනි ඔන්න කෙනෙක් උපදිනවා තෙරුවන් ඉන්න රටක, තිසරණ වැඩ ඉන්න රටක. ඉතින් එහෙම ඉපදිලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුනොත් ඒත් ප්‍රයෝජනයක් නෑ කියලා. මිත්‍යා දෘෂ්ටික වෙලා ඉපදුනොත් ඒත් ප්‍රයෝජනයක් නෑ. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් කිසි කෙනෙක් මිත්‍යා දෘෂ්ටිකත්වෙනුත් මිදිලා නිරේ උපදින්නෙත් නෑ, තිරිසන් ලෝකෙ උපදින්නෙත් නෑ, ප්‍රේත ලෝකෙ උපදින්නෙත් නෑ, අරූප තලයක උපදින්නෙත් නෑ, තෙරුවන් නැති රටක උපදින්නෙත් නෑ, මිත්‍යා දෘෂ්ටික වෙලා උපදින්නෙත් නෑ, සම්මාදිට්ඨික වෙලා උපදිනවා, සම්මාදිට්ඨික පවුලක උපදිනවා. හැබැයි ධර්මයේ තේරුම් කරගන්න බැරි ප්‍රඥාවක් ඇතුව ඉපදුනෝ ඒත් ප්‍රයෝජනයක් නෑ. ඒකෙන් ප්‍රයෝජනයකුත් නෑ. ඊළඟට පින්වතුනි ධර්මයේ තේරුම් කරගන්න පුළුවන් ප්‍රඥාවක් ඇතුව ඉපදුනා. ඔය සියල්ල ලැබුණත් පින්වතුනි සියලු තැනින් බේරිලා ආවත් අටවෙනි කාරණා වැටින හඳුන්වන්නේ බුදු කෙනෙක් නැති කාලෙක ඉපදෙනවා. පිංගතුනි ඒත් මිනිසත් බව ලැබුණට වැඩක් නෑ. අබුද්ධෝත්පාද කාලෙක ඉපදුනාට වැඩක් නෑ. ඉතින් පිංගතුන් මතක තියාගන්න බුදුරජාණන් වහන්සේ මේ අක්කන සූත්‍රයේ කියනවා සාමාන්‍ය විවහාරයේ තියෙන මිනිසු වෙලාව ආපු වෙලාවේ වැඩේ කරගන්න ඕන කියලා. වෙලාව ආපු ගමන් තමන්ගේ කටයුත්ත කරගන්න ඕන. ඒක ගියොත් ආය ඇදලා ගන්න බෑ. ඒ වගේ තමයි මෙන්න මේ කාලය මගහැරුණොත් ආයි කවදා කොයි වගේ තැනකදි මේ වගේ කාලයක් ලැබෙයිද කියලා අපි දන්නේ නෑ. ඉතින් මේක එච්චර දුර්ලභ කාලයක්, එච්චර වටින කාලයක්. හිතන්නක පින්වතුනි මම අර මුලින් මතක් කරා නිරේ ලෝකෙ උපදිනවා. නිරේ ලෝක අටක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහනිර අටක් ඇටියට. අනුනිර 126ක් සඳහන් කරනවා. ඒ 128ක් සඳහන් කරනවා අනුනිර. මහනිර අට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා පිඟුතුනි සංජීවය, කාලසූත්‍රය, සංඝාතය, රෞරවය, මහා රෞරවය, තාපය, මහා තාපය, අවීචිය කියලා. මොන මහනිර අට. එදොර පිංගුතුනි ඔය මහනිර අටේ අඩුම ආවුෂ තියෙන නිරය තමයි සංජීවය කියන නිරය. පිංගුතුනි ඔය සංජීවය කියන නිරය උපදින්නේ කවුද? සඳහන් කළා තියෙනවා පිංගුතුනි මනුෂ්‍ය ලෝකේ ඉඳලා යොදුම් 15,000ක් යටින් මේ සංජීවය කියන නිරය තියෙනවා. මේ සංජීවය කියන නිරය ආවුෂ තියෙනවා අවුරුදු 500ක්. හැබැයි ඒ සංජීවී කියන නිරේ එක දවසක් කියලා කියන්නේ මනුෂ්‍ය ලෝකේ අවුරුදු 90 ලක්ෂයක් ඉවරුණෙන් පස්සේදී ලැබෙන දවසක්. අපි අවුරුදු 90 ලක්ෂයක් ගියෙන් පස්සේදී තමයි සංජීවී කියන නිරේට එක දවසක් ඉවර වෙන්නේ. එතකොට එවැනි
අනූලක්ෂේව තිහක්ගයෙන් පස්සෙදි තමයි සංජීවය කියන නිරයට මාසයක් ඉවර වෙන්නේ. එවැනි මාසේව දොළහක්ගයෙන් පස්සෙදි තමයි සංජීවී නිරයට එක දවසක් ඉවර වෙන්නේ. තිහිතල බලන්න පින්වතුනි, ඒ නිරේ කොයි තරන් දීර්ඝ කාලයක් ගියොත් ඉන්න වෙනවද? පිගතුනි, මේ නිරයට යන්නේ කවුද? සත්තු මරපු අය, ප්‍රාණඝාත අකුසල කර්ම කරපු අය මෙන්න මේ නිරේ උපදින්නේ. ඉතින් හිතල බලන්න පින්වතුනි, ඔය සාමාන්‍යයෙන් කියනව නෙමේ පොඩි පොඩි සත්තු මරුව මේව පොඩි පොඩි අකුසල් කියලා. අන්න එහෙම අකුසල කර්ම කරන අය තමයි මෙන්න මේ සංජීවක නිරේ උපදින්නේ. ඉතින් සාමාන්‍යයෙන් කියන කාරණාව එක හරි පැත්තක් තියෙනවා. පොඩි පොඩි දේවල් කරාම පොඩි පොඩි තැන් වලට යන්නේ කියලා. ඉතින් නිරේ අටෙන් පොඩිම තැන තමයි සංජීවය කියන නිරය. ඉතින් සංජීවී නිරය ආවොෂොන් ඔච්චර ප්‍රමාණයක්. එච්චර දීර්ඝ කාලයක් පින්වතුනි අපට නිරේ තැවෙන්න වෙනවා, දැවෙන්න වෙනවා. පටන්ගත්තු වෙලාව ඉඳලා පින්වතුනි තියෙන්නේ දුක විතරයි, සැප කියන නමවත් නැහැ. ඉතින් ඒ නිසා හිතන්න, ඔබත් මමත් මේ ලැබපු මේ ජීවිතය සාමාන්‍ය වශයෙන් ලැබපු ජීවිතයක් නෙවෙයි. සංසාරේ මහා පිං ගොඩක් වියදම් කරගෙන මේ ආවේ පව් කරගෙන යන්නේ නෙවෙයි. ධර්මය අහලා ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාව පුරලා මහා පිං ගොඩක් රැස් කරගෙන යන්නයි පිංඔතුනේ අපි මේ ආවේ. ඉතින් ඒ නිසා ආපු වැඩේ කරගන්න එක තමයි පිංඔතුනි අපි කරන්න ඕන. නැත්තම් අපිට පස්සේ හිත හදාගන්න බැරි තැනක, ඒ වරද නිවැරදි කරගන්න බැරි තැනක ලොකු පාඩුවක් තමයි අපිට වෙන්නේ. භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේ හරි ලස්සන උපමාවක් කියනවා. එක්තරා වෙළෙන්දෙකුට ආරංචියක් ලැබෙනවා, එක තැනක බඩු වගයක් තියෙනවා අඩු මුදලකට ගන්න. ඉතින් වෙළෙන්ද දන්නවා ඒ බඩු ටික Tamanට මිලදී ගත්තොත් කොච්චර ලොකු ලාභයක් ලබන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වෙළෙන්දා ඒ ආරංචි ආපු වෙලාවේ වෙළඳන් කර කර ඉන්නේ. වෙළෙන්ද කියනවා, දැන්ම මට බෑ යන්න, මම මේ වැඩේ ඉවර කරලා යන්න. හැබැයි යනකොට වෙන වෙළෙන්දෙක් ඇවිල්ලා අර ලාපෙට ගන්න තිබිච්ච බඩු ටික අරගෙන ගිහිල්ලා. ඉතින් වෙළෙන්දට උනේ පාඩුවක් නේ. හැබැයි භාගතුනාස දේශනා කරන මහණෙනි, ඊට වඩා ලොකු පාඩුවක් තමයි මින්න මේ දුර්ලභව ලැබපු මේ වටිනා මනුෂ්‍යාත්ම භාවය ප්‍රයෝජනෙ නොලැබුවොත් ඊට වඩා ලොකු පාඩුවක් වෙන්නේ. ඒ නිසා අපේ පින්වතුන් මින්න මේ කාලය අපේ පින්වතුන් පාවිච්චි කරන පුළුවන් තරම් සසරට ප්‍රයෝජනවත් වෙන දේවල්, සසරට ගෙනියන්න පුළුවන් වෙන දේවල්, ඒක තමයි අපේ පින්වතුන්ට කරන්න තියෙන්නේ. ඉතින් ඒ කාරණාව අපි පින්වතුන් නුනුවණින් මෙනෙහි කරලා ඒක අවබෝධ කරගෙන ලැබූ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවය යහපත් කරගන්න, සාර්ථක කරගන්න පින්වතුන් හැම දිනාටම ශක්තිය ධෛර්යය සැලසේවා කියන ප්‍රාර්ථනාවෙන් අපි අදට දේශනාව නිමාවටපත් කරනවා. හොඳ, එහෙමනම් අද දවසේදී මේ උතුම් වූ සදහම් දේශනාව මේ විදියට ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසකට net fm ගුවන් විදුලිය හරහා මේ ධර්ම දේශනාව දානය කරන්න දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදුණි බෝය වලාන ආරේ ජයවර්ධන මහත්මයා ඇතුළු පවුලේ පින්වන්ත පිරිස. ඉතින් ඒත් අද දවසේ මේ දේශනාව දේශනා කරවලා රැස් කරගත්තු සියලුම පින් ඒ පින්වතුන් විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා බෝය වලාන පදිංචිව සිටි 2022 හතරවෙනි මාසේ 14 වෙනි දින මිය ගිය ආරේ පුංචිඅප්පුහාමි පියාණන්ට පින් අනුමෝදන් කරන්න. ඉතින් එතුමා මියගිය වසර දෙකක් පිරීම නිමිති කරගෙනයි අද මේ උතුම් සදහම් දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් අපි මේ වෙලාවේ එතුමාට පින් අනුමෝදන් කරමු. ඒ ආදරණීය පියාණන්ට අපි හැම දිනාම රැස් කරගත්තු පින් අඩු නැතු අනුමෝදන් කරමු. අනුමෝදන් වේවා. එතුමාගේ භවගාමී ජීවිතය සුවපත් වේවා. ඒ පියාණන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින උපකාර වේවා කියලා අපි සාදු කියා පින් අනුමෝදන් කරමු.
එවගේම වසර 3කට පෙර මිය ගිය ආරේ කුසුමාවතී මෙනිකේ රත්නායක නවලෝක රෝහලේ හෙදියක්ව සිටි ඒ සහෝදරියටත් මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. එවගේම වසර 22කට පෙර මිය ගිය ජීකේ ජේනෝනා අම්මාටත්, වසර 4කට පෙර මිය ගිය විල්බර්ට් හේරත් සහෝදරයාටත්, ගල්දෙනිය මාවතේ පදිංචිව සිටි පීඑස් කරුණානායක පියාණන්ටත්, එවගේම ජේඑම් පොඩිමෙනිකේ අම්මාටත්, කැලෑගෙදර පදිංචිව සිටි එල්පී සිරිසේන මාමාටත්, ඒආර් පොඩිමෙනිකේ නැන්දාටත් පින්පෙත් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ හැම දිනාටම අපි මේ වෙලාවේ පින් අනුමෝදන් කරනවා. ඉතින් ඒ මිය පරලෝගියප හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වී ඒ හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. නම් සදහන් කළ නොකළ හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. ඒ හැම දිනාගේම සසර ගමන සුවපත් වේවා. ඔවුන් ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරමු. ඒ වගේම ළඟා කරගත්තු සියලු පුණ්‍ය ධර්මයන්ගේ බලෙන් අද දවසෙත් අපි ආශිර්වාදයේ කරනවා. නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත්, සාමාන්‍ය අධිකාරතුමන්ටත්, කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ සියලු කුසල් අඩු නැතු අනුමෝදන් වී ඔවුන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලබත්වා ඔවුන්ගේ සියලු යහපත් බලාපොරොත්තු පැතුමන් සියල්ල සාර්ථක කරගන්නට ශක්තිය ධෛර්ය ලැබේවා කියලා අපි ආශිර්වාදයේ කරනවා. ඒ වගේම අදත් විශේෂයෙන් අපි පුණ්‍යානුමෝදනා කරමු අපේ නෙත්නාලිකාවේ වසර ගණනාවක් තිස්සේ ධර්මදේශනා පවත්වමින් ලෝකයාගේ දහම් පිපාසාව දුරු කරන්නට අප්‍රමාණ කරුණාවකින් සාසනික ලැබියාවකින්ම මේ සසුන්කිත සෝභමාන කරන්නට ධර්මදේශනා පවත්වන අපගේ අති ගෞරවනීය අවසරයි කැටවල හේමාලෝක අපේ නායක හාමුදුරන් වහන්සේට අපි අදත් ආශිර්වාදයේ කරමු. උන්වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ ලැබේවා. කායික මානසික සුවපත් භාවයේ ලැබේවා. උන්වහන්සේට තවත් චිරා කාලයක් මේ ලෝක සත්‍යයට නිවැරදිම ධර්ම දේශනා කරන්නට සම්බුද්ධ ශාසනයේ විශාල ශාසනික සේවයක් කරන්නට ශක්තිය ධෛර්යය සැලසේවා කියලා අපි මේ වෙලාවේ ආශිර්වාදයේ කරමු. ඒ වගේම ළඟා කරගත් සියලු පුණ්‍ය ධර්මියෝ පිඟුතුන් හැම දිනාටම අපි ආශිර්වාදයේ පිණිස අනුමෝදන් කරනවා. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛසහගත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මය පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ආශිර්වාදයේ කරමු. ආකාසට්ටහා චුබුම්මට්ටහා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.